පින්නතුනි අද මේ උතුම් ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ අපේ බුදුරජාණන් වහන්සේ සවැත්නුවර ජේතවනාරාම වැඩ ඉන්න කාලේ භාග්‍යතුන් වහන්සේ දැකලා වැඳ පුදා ගන්න අවට ප්‍රදේශවල හිටපු භික්ෂූන් වහන්සේලා එක දවසක් හවස් කාලේ ජේතවනාරාමයට එකතු වුණා. භාග්‍යතුන් වහන්සේ වැඳ පුදාගෙන හවස ධර්ම ශ්‍රවණය කරලා රාත්‍රී කාලයේ ජේතවනාරාමෙම ගත කරලා ඒ භික්ෂුන් වහන්සේලා උදේ කාලේ ගමට පින්නපාති වැඩිය සැවැත්නුවරට ටිකක් කල් වේලාසෙනින් පිළිසිගා වැඩපු නිසා උන්වහන්සේලා කල්පනා කළා අපි යමුද හිර ගෙදර බලලා ඉන්න කියලා. උන්වහන්සේලා වැඩිය හිර ගෙදරට ගිහිල්ලා බැලුවහම සමහර වැරදිකාරයෝ අපි කියන්නේ දඬු කඳේ දානවා කියලා. සමහර අය දඬු කඳේ දානවා. ඒ කඳන් සමහර ඒවා දැවයෙන් හදාපුවා. සමහර ඒවා යකඩින් හදාපුවා. අරගෙන නැගිටලා යන්න පුළුවන් කමක් නැහැ. අවුවේ තිබ්බොත් අවුවේ වේලෙන්න ඕනේ. වැස්ස තිබ්බොත් වැස්සට තෙමෙන්න ඕනේ. මහ පුදුමාකාර දුක. එතන මේ බැබුස්තන කියන කියන්නේ එදා තිබිච්ච තනකොළ වර්ගය. ඒ තනකොළ වලින් අඹරපු කඹ. ඒ තද කඹ දාලා සමහර අය බැඳලා. ඉතින් මේ භික්ෂුන් වහන්සේලා කල්පනා කළා අනේ මේ අය මොන දුකක්ද මෙතන විඳින්නේ කියලා. ඉතින් ওই කාරණාවත් මතක තියාගෙන සවැත්නුවර පිණ්ඩපාති හැසිරිලා සිඟාගත් දානි ටික වළඳලා නැවත භාග්‍යතුන් වහන්සේ මුණ ගැහෙන්න ගියාට පස්සේ මේ කාරණාව බුදුරජාණන් වහන්සේට කියනවා. ස්වාමීනි අද පිණ්ඩපාති වැඩිය වෙලාවේ කල් වේලා තිබුණ නිසා අපි හිර ගෙදරටත් වැඩියා. අනේ ස්වාමීනි ඒ බන්ධනවල බැඳිලා ඉන්න අය සමහර යකඩ සමහර දැවයෙන් බැඳලා යකඩින් බැඳලා බැබුස්තනින් බැඳලා ඒ ගෙවෙන ජීවිතවල තියෙන දුක ස්වාමීනි මෙච්චරයි කියලා කියන්න බැරි තරම් ඒ බන්ධන කොයිතරම් තදයිද කියලා භාග්‍යතුන් වහන්සේ කියනවා. අන්න ඒ වෙලාවේ අපේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මහණෙනි ඒ බන්ධන එච්චර තද නෑ. ඒවා ඒ තරම් ලොකු බැඳීම් නෙමෙයි මහණෙනි. ඔයිට වඩා ලොකු බැඳීම් මේ ලෝකෙත් තියෙනවා. එම සඳහන් කරාම භික්ෂුන් වහන්සේලා අහනවා ස්වාමීනි මේකට වඩා ලොකු බන්ධන කියලා මොනවා ගැනද භාග්‍යතුන් වහන්සේ අදහස් කරලා දේශනා කරන්නේ? අනේ එතකොට තමයි භාග්‍යතුන් වහන්සේ කරුණ පැහැදිලි කරන්නේ. මොකද්ද? සාරත්ත රත්තා මණිකුණ්ඩලේසු පුත්තේසු දාවී සුචයා අපික්කා. මහණෙනි ඔය බන්ධනයට වඩා රන් රිදී මුතු මණික් වලට තියෙන බැඳීම ලොකුයි. මිනි කඳුල් වලට තියෙන බැඳීම ඔයිට වඩා ලොකුයි. පුත්‍ර ධාරාවන් සඳහා තියෙන බැඳීම ඊට වඩා ලොකුයි කියන කාරණාව භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරනවා. පිළිතුරේ මේ ලෝකේ අපිට තියෙන බැඳීම් භාග්‍යතුන් වහන්සේ කර්මය පිළිබඳව දේශනා කරනකොට මේ කාරණාව මනාව දේශනා කළා. මහණෙනි කර්මය සොපියයි කියන ඒ කියන්නේ කර්මය කාගෙද? කර්මය මගේමයි. මේ කරුණ තව තවත්
වැඩි වැඩියෙන් විස්තර කරනකොට යම් තැනක මගේ කියලා බැඳීමක් ඇති වුණා නම් ඒ හැම බැඳීමක්ම මට අයහපතක් කළා නිසා මට යහපතක් කරපු බැඳීමක් නම් ඇත්තෙම නැහැ. මගේ ඉඩ කඩන්, මගේ යාන වාහන, මගේ ගෙවල් දරුවන්, මගේ රන් රිදී මුතු මැණික් ධනය, ඒ වගේම සල්ලි මිල මුදල්, මගේ දරුවෝ, මගේ බිරිඳ, මගේ ස්වාමියා, මේ ආදී වශයෙන් මගේ මගේ කියන අර්ථයෙන් යම් තැනක බැඳීමක් ඇති වුණා නම් ඒ බැඳීම මගේ සසරට මොන තරම් හානි කළාද? දැන් බලන්න ඉඩමක් මේ ඉඩම වෙන කෙනෙක් අයිති කරගන්නා වැටක් යොදන වෙලාවේ මගේ ඉඩමෙන් අඩියක් හමාර වැරදීමකින් හරි එහා පුද්ගලයාගේ ඉඩමට එකතු වෙලා නම් පාරක් හදන වෙලාවේ මගේ ඉඩමෙන් යම් කොටසක් ඒ පාරට ඇවිල්ලා නම් එතන කොච්චර ගැටුම් ගොඩක් තියෙනවද? ඒ ගැටුම නිමා වෙන්නේ සමහර වෙලාවට ගහමරා ගැනීම, ද්වේෂය උපදිනවා, කෑකෝ ගහනවා, පරුෂ වචන කියනවා, ඒ තුළින් බැනවැදෙනවා, ඊට පස්සේ නඩු හබවලට යනවා. සමහර වෙලාවට මිනි මැරුම් වලින් තමයි මේ බැඳීම නතර වෙන්නේ. බැඳීම නතර වෙන්නේ මිනි මැරුම් දක්වා මේ කාරණාව දිගට යනවා. තව සමහර කෙනෙක් තමන්ට ජීවිතය දුන්න අම්මා එක්ක උසාවියේ දෙපැත්තේ ඉඳගෙන නඩු කියනවා. මොකක් වෙනුවෙන්ද ඉඩමක් වෙන්නේ? තමන් එක්ක එකම කුසේ ඉපදිලා එක පැදුරු කෑල්ලක වැටිලා එකට කෑම බීම කාලා එකට සෙල්ලම් කරලා හැදිලා වැඩිලා පෝෂණය වන තමන්ගේ සහෝදරයගේ, තමන්ගේ සහෝදරියගේ මූණ බලන්නේ සමහර අය පාරේකට මුණගෙන. මොකක් නිසා? ඉඩම් කෑල්ලක් කියලා. මේ ඉඩමට අපිට කලින් නඩු කීපු අය නැතුව යද්දි ඒ ඉඩමට අපිට කලින් නඩු කීපු අය ඉන්නවා. හැබැයි දැන් ඉඩම තියෙනවා නඩු කීපු අය නෑ. අද මමත් නඩු කියනවා. හෙට දවසේ මමත් නෑ. නමුත් ඉඩම තියෙනවා. මගෙන් පස්සේ තව කවුරු හරි මේ ඉඩමට නඩු කියයි. ඔවුනු දවසක නැතුව යයි. නමුත් ඉඩම තියෙනවා. මොකද්ද මට උනේ? ඊරිසියාව, වෛරය, ක්‍රෝධය, දේශය මේ ආදී අකුසල ධර්මයන්ගෙන් මගේ ජීවිතේ කොච්චර පිරුණාද? දේශය නැමැති ගින්නෙන් මේ මහ පොළොව නිසා මම කොච්චර පිච්චුණා. එතකොට දඬු කඳට වඩා ලොකු බැඳීමක් මහ පොළොවේ තිබිලා තියෙනවා. අර පුද්ගලයා දඬු කඳෙන් මුදහම අය ඒ පිළිබඳව කිසිම ආලයක් නැතුවම ඔහු දඬු කඳ අතහැරලාම යනවා. නමුත් මට මේ ඉඩමට තියෙන ආලය අතහරින්න බෑනේ. නොයෙක් යකඩ ගොඩවල් දූ දරුවෝ නිසා අපි කොච්චර පව් කරනවද? සමහර කෙනෙක් හොරකම් කරන්නේ දරුවෝ පෝෂණය කරන්නේ. සමහර කෙනෙක් ප්‍රාණඝාත කරන්නේ දරුවෝ පෝෂණය කරන්නේ. තව සමහර කෙනෙක් තුන්වෙනි ශිල්පදේ නම් උල්ලංඝනය කරලා ධනෙ හොයනවා දරුවෝ පෝෂණය කරන්නේ. ඕන තරම් මිනිස්සු රවට්ටනවා. පරණ දේවල් අලුත් දේවල් හැටියට දෙනවා. කල්ිකුත් වෙච්ච දේවල් වල ලේබල් වෙනස් කරලා දෙනවා. සමහර අය සහල් වාගේ දේවල් වලට ගල් කලවම් කරලා දුන්නා.
සීනි වගේ දේවල් වලට වතුර ටිකක් කියලා බර වැඩි කරලා දුන්නා. මේ හැම දෙයක්ම කලේ මොකක් නිසාද? තමන්ට පෝසත් වෙන්න ඕන නිසා. තමන්ගේ පවුලේ අයට දුකක් නැතුව ජීවත් වෙන්න ඉඩ හදන්න ඕන නිසා. නම් එක ජීවිතයක් වෙනුවෙන් එක දරු පවුලක් වෙනුවෙන් මම රැස් කරගත්ත කර්ම ප්‍රමාණය කොච්චර වෙන්නේ නැද්ද? එක ජීවිතයක් නිසා මම ජීවිත කීයක් අනතුරේ දාගන්නේ නැද්ද? දරුවන්ට හොඳට උගන්වන්නට කියන සමහර වෙලාවකට උසස් පාසලකට ඇතුල් කරගන්න කියලා හිතලා බොරු ලිපිණෙන් හදාපු වාර කොච්චරද? බොරු පදිංචි තහවුරු කරපු වාර කොච්චරද? භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ මෞපියන්ගේ යුතුකම වෙන්නේ පාපා නිවාරෙන්ති පළවෙනි යුතුකම දරුවා පවෙන් වළක්වන්න ඕනි. කල්යාණී නිවේසෙන්දි දෙවෙනි යුතුකම කල්යාණ මිත්‍රයන්ගේ ඇසුර දරුවට ලබලා දෙන්න ඕනි. නමුත් දැන් අපිට වෙලා තියෙන්නේ දරුවන්ට බොරු කටපාඩම් කරවන්නේ. එතකොට භාග්‍යතුන් වහන්සේට අපි කොච්චර විරුද්ධද? එහෙම කරලා ඒ අය හොඳට ඉගෙන ගනී. නමුත් ඒ අන්තිමට මට ආයේ ඉතුරු වෙන්නේ දුක විතරයි. ඒගොල්ලෝ හොඳට ඉගෙනගෙන ගමරට ඔක්කොම දාලා පිට රටක ගිහිල්ලා පදිංචි වෙනවා. අම්මා තාත්තා ඒ ගැන හිත හිත ලෙඩෙන්දී මිනිහසර කරනවා. කෝ අර විදිහට උගන්නලා බලාපොරොත්තු වෙන ලාභේ. අපේ තාත්තා අපි වෙනුවෙන් මෙච්චර බොරු කරා, මෙච්චර බොරු ලිව්වා, මෙච්චර පව් කරගත්තා. ඒකෙන් ටිකක් අපි අරගෙන යමු කියලා අරන් යන්න පුළුවන්ද කාටවත්? කර්මයේ සොපීයයි මහණෙනි කියලා දේශනා කළේ ඉන්නා. ඒව දෙන්න බෑ කාටවත්. ඒව මං ළඟම. ඉතින් මේ විදිහට හිතලා බලන්ද බැඳීමක් නිසා මේ ලෝකේ මොනතරම් අකුසල් කන්දරාවක් අපි රැස් කළාද කියන එක ජීවිතයක් වෙනුවෙන් අනාගත ජීවිත කීයක් විනාශ කරගත්තද? නෝ ඥානවන්තය කොහොමද කටයුතු කරන්නේ? ඥානවන්තය හැම වෙලාවෙම උත්සාහ කළේ මොනම හේතුවකින්වත් තමන්ගේ ජීවිතයට අකුසල් එකතු නොකරන්න. අඥානවන්ත නැති නිසාද කොහෙද? අපේ හිතේ එන්නේම අකුසල රැස් වෙන ක්‍රමයක්. යාන වාහන බලන්න. සමහර කාලවලට සමහරුන්ට හිතෙනවා මේ වාහන වෙනුවෙන් අපි නොයෙක් ආයතන වලට ලක්ෂ ගණන් කොච්චර දුන්නද? නමුත් මං අතින් තාම ලොකු අනතුරක් වෙලා නැහැනේ. ඒ නිසා සමහර වාහන ගෙනිහිල්ලා අනතුරු කරනවා. මොකද මං ගෙවපු සල්ලි අපු ගන්න ඕනේ කියලා හිතනවා. දැන් ඒ මුදල් ටික අරගන්න මං දැන් අර ආයතනයට බොරු කීයක් කියන්න ඕනේ? සමහර එකකට තව එක්කෙනෙක් දෙන්නේ සම්බන්ධ කරගන්නත් වෙනවා. යකඩ උඩ දිරල යනවා. කර්මය අරන් මම නිර්ණිතයන් අපරාධ. භාග්‍යතුන් වහන්සේක තැනක දේශනා කළා ඥානවන්තය කවදා තමන් වෙනුවෙන් පව් කරන්නේ? අනුන් වෙනුවෙන් පව් කරන්නේ? රටක් වෙනුවෙන් න අත්ත හේතු තමන් නිසා පව් කරන්නේ. පරස්ස හේතු අනුන් නිසා පව් කරන්නේ. න පුත්ත මිච්චේන ධනන්න රට්ටන් කවදාවත් දරුවා නිසා පව් කරන්නේ නැහැ. රටක් නිසා පව් කරන්නේ. න පුත්ත මිච්චේන ධනන්න රට්ටන් ධනේ නිසාවත් රටක් නිසාවත් ඥානවන්තයා තමන්ගේ මතු සංසාරේ විනාශ කරගන්න කටයුතු කරන්නේ. ඒක තමයි ඥානවන්තයෙන්ගේ ස්වභාවය. නමුත් එතකොට තනියම විවේකීව පෞද්ගලිකව තමන් ගැන කල්පනා කරලා බලනකොට අපි අනුන් නිසාම රැස් කරපු පව් කොච්චරද? නිකන් හිතන්නකො යාළුවෙක් වෙන්නේ කොච්චර බොරු කියන තියනවනේ කියන්නේ.
යාළුවා බේරගන්න කොච්චර බොරු කියලා තියෙනවද කියන්නේ. අපරාධම මමනේ තනියම මේ කර්ම ඔක්කොම ගෙවන්න ඕනේ. මේ කර්ම කවදාවත් අහෝසියලා යනවද? කර්මය සොකීයයි මහණෙනි, කර්මය තමන්ගෙමයි. කම්මං සත්‍යේ විභජති, කර්මය විසින්ම සත්‍යය බෙදලා. යදිදං හීන පනීතායාති, කොයි විදිහටද? හීන ප්‍රණීත විදිහට. ඒ කියන්නේ උසස් පහක් විදිහට. නම් මිනිස්සු කර්ම රැස් කරනවා ජීවිතය හරියට. මේ කර්මය තමයි මට ඊළඟට හම්බ වෙන ඇඟ තීරණය කරන්නේ. යම් කෙනෙක් තමන්ට හිතවත් ප්‍රතිපදාවක ඉන්නවා නම් බලන්නකො, ඒකෙත් ඇති. අපිට හිතවත්තු කොච්චර ඉන්නවද? අපි කී දෙනෙකුට හිතවත්ද? නමුත් කවුරුවත් තමන්ට හිතවත් නෑ. ඒකනේ පුදුමයි. අපිට හිතවත් අයත් ඉන්නවා, අපිත් හිතවත් අය ඉන්නවා. නමුත් කවුරුවත් අපිට හිතවත් නෑ. තමන්ට හිතවත් නෑ. යම් කෙනෙක් තමන්ට හිතවත් වෙන්න පටන් ගත්ත දවසට ඒ පුද්ගලයා පන්සිල් රකින්න පටන් ගන්නවා. ඒක තමයි තමන්ට හිතවත් ප්‍රතිපදාව. මොකද මේ ජීවිතෙන් පස්සේ මට ආයේ ජීවිතයක් තියෙන බව ඒ එසේමයි. නම් ඒ ජීවිතේ මට හම්බ වෙන ඇඟ, ඒ ඇඟ මොකක් වෙයිද කියලා අපි කවුරුවත්ම තාම දන්නේ නැහැ. හැබැයි අකමැති වුණා මට ඉහළ බැස්සෙක් වෙන්න තියෙන ඉඩකඩ බොහොම වැඩි. මලකුණක් උඩු, අසුචි ගොඩක් උඩු, බොහොම සතුටින් එහෙම ඉදුවනවා. නමුත් අද මේ කවුරුවත් කැමතිද මේ ජීවිතෙන් පස්සේ ඉහළ බැස්සෙක් වෙන්න, ගෙදර බැස්සෙක් වෙන්න, කෝඳුරුවෙක් වෙන්න, මදුරුවෙක් වෙන්න? අපි කාගවත් එහෙම බලාපොරොත්තුවක් නැහැ. නමුත් තාම කර්ම රැස් කරනවා කියලා කියන්නේ, තාම තමන්ට හිතවත් ප්‍රතිපදාවට ඇවිල්ලා නැහැ කියලා කියන්නේ, අනිවාර්යෙන් අකමැති විදිහේ ඇඟක් තමයි හම්බ වෙන්නේ. ඒ ඇඟට අකමැති නම් තමන්ට හිතවත් ප්‍රතිපදාවට එළඹෙන්න. බුදුරජාණන් වහන්සේ මේ කාරණාව පැහැදිලි කරමින් දෙවනි ගාථා රත්නයක් දේශනා කරනවා. මහණෙනි, ඒතං දල්හං බන්ධන මාහු දීරා. පිළිතුර මේ දීරා කියන වචනේ නුවණැත්ත කියන්නේ. ඒතං දල්හං බන්ධන මාහු දීරා. ඕහානිනං සිතිලං දුප්පමුච්ඡං. නුවණැති පුද්ගලයා දවසින් දවස දවසින් දවස තමන්ගේ ජීවිතයට දුක් එකතු කරනවට වඩා නුවණැත්ත උත්සාහ කරන්නේ හැම වෙලාවෙම තමන්ගේ ජීවිතෙන් ටික 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 දුක අයින් කරන්න. මේ කතාව පැහැදිලි කරමින් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි, අතීතයේ බොහෝම ධන සම්පත් තිබුණ අය මේ බැඳීම් තමන්ට යහපතක් කරන්නේ නැති බව දැනගෙන ඒ ධනය සම්බන්ධයෙන් තියෙන ඇල්ම අතහැරලා දාලා ගිහිල්ලා පැවිදි වුණා කියලා. එතකොට භික්ෂුන් වහන්සේලා අහනවා, ස්වාමීනි, මොකක්ද ඒ කාරණාව? දේශනා කරනවා, මහණෙනි, බඹදත් රජුගේ රාජ්‍ය කරන කාලේ දුප්පත් ගෙදරක ඉපදිච්ච එක තරුණී, දිලිඳු පවුලක්. ඒ පවුලේ තාත්තා මැරුණට පස්සේ මේ තරුණයා තමයි අම්මා බලාගෙන අම්මා පෝෂණය කරමින් ජීවත් වෙන්නේ. ඔහු විවාහයට ගොඩක් අකමැති වුණත් අම්මා දැඩිසේ බල කරන නිසා අම්මගේ හිත රිදවන්නේ විවාහය කරගත්තා. ඒ කාරණාවෙන් පස්සේ එක දවසකින් අම්මා මැරිලා ගියා. අම්මා මැරිලා ගියාට පස්සේ මේ තරුණයා කල්පනා කරනවා,
මං මහ ලොකු බන්ධනයක තමයි පැටලෙන්නේ. මගෙන් කොහොම හරි අවසර අරගෙන පැවිදි වෙන්න තිබුණොත් මට කියලා බිරිඳට කියනවා, ඔබට පුළුවන් නම් පුළුවන් ආකාරයෙන් ජීවිතේ ගොඩනගන්න. මට මහණ වෙන්න යන්න දෙන්න බැරිද කියලා වුණා. ඒ කියනවා, ස්වාමීනි ඔබට දාව මේ වෙනකොට මම අම්මා කෙනෙක්. මේ දරුවා ඉපදෙනකන් ඉඳලා යන්නේ. නැවත කාලයක් ගියාම ඇයට කිසිම කරදරයක් නැතුව ඇය දරුවා බිහි කළා. බිහි කළාට පස්සේ කියනවා, ඔබ දැන් කිසිම අපහසුයක් නැතුව දරුවා බිහි කළානේ. ඉතින් එහෙනම් මම යන්නද දැන්? ඇයි කියනවා, මේ දරුවා කිරිවරණකන්වත් ටිකක් ඉන්නකෝ කියලා. ඒ කාරණාවටත් කන් දුන්නා. දරුවා කිරි බීල ඉවර වුණාට පස්සේ අහනවා, එහෙනම් මම දැන් යන්නද? ඇයි කියනවා, කොහේ යන්නද? දැන් ඔබට දාව මම ආයෙත් අම්මා කෙනෙක්. ඔහු කල්පනා කළා, මගෙන් අහලා යන්න ගියේ මට මගේ ගමන යන්න වෙන්නේ නෑ. අබුද්ධෝත්පාද කාලේ ඔහු ගිහිල්ලා ඍෂි ප්‍රඥාවෙන් වෙන්නා. පැවිදි වෙලා ධ්‍යාන අභිඥා දක්වා තමන්ගේ හිත දියුණු කරගත්තා. එහෙම හිත දියුණු කරගෙන මේ සංසාරයෙන් එතර වෙන්න අවශ්‍ය කාරණා ටික සම්පාදනය කරගත්තා. නමුත් සසයෙන් මිදෙන නිමිත් සතර අපායෙන් මිදෙන්නේ අකුසල රැස්කරණයකින් අයින් වෙලා කුසල් මත ජීවිතය පෝෂණය කරගත්තා. ඉතින් මේ කාරණාව දක්වලා භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරනවා, ඥානවන්තයෝ එහිමයි කියලා. එගි තන්දකු සරියුත් මහරහතන් වහන්සේ කොයිතරම් ධනවතෙක්ද කියලා පිරිනිවන් පාන්න ලෑස්ති වෙලා තමන්ගේ ගම ළඟට ගිහිල්ලා බෑන කෙනෙක් හම්බුනහම බෑනට කියනවා, ගෙදර ගිහිල්ලා කියන්න මම අද ගෙදර එනවා කියලා. මට විවේක ගන්න මම උපන් කාමරේ ලෑස්ති කරන්න කියන්න, මාත් එක 500ක් සංගය වඩිනවා, ඒ 500 දෙනාට කුටි හදන්න කියන්න. අපි ඊවන කොහොමද? මේ දැන් ගෙදර එනවා හැන්දෑ වෙනකොට 500කට කුටි හදන්න ඕනේ. මොනතරම් කිරිස් බලය, මොනතරම් ධන බලය තියෙද? හැන්දෑවේ ගෙදර වඩිනකොට 500ක් කුටි හදලා සියලු සංඝයාට ආසන පනවලා ඒ කුටියක් ඇතුලේ තිබිය යුතු සියලුම දේවල් සම්පූර්ණ කරනවා. සාරිපුත්තයන් වහන්සේ පිරිනිවන් පෑවහම සාරිපුත්තයන් වහන්සේගේ අම්මා රත්තරන් දෝලා 500ක් හදනවා. ඒ වගේම තවත් කුළු ගෙවල් වගේ තවත් 500ක් හදනවා. ඉතින් හිතන්නකො රන් දෝලා 500ක් හදන්න දෙන්නේ හිරිනවන් පාන මාස ගණන් තියාගන්නේ මේ අම්මා ළඟ මොන තරම් ධනයක් තියෙනවද? එතකොට මේ පුතා ගෙදරින් ගිහිල්ලා තියෙන මේ සියලුම ධනස්කන්ධයන් අත්හැරලා මුගලන් මහරහතන් වහන්සේත් ඒ වගේම මහා කාශ්‍යපයන් වහන්සේ කොහොමද? විශාල කර්මාන්ත ශාලා 60ක් තියෙනවා, සේවකයෝ 1000 ගණන් වැඩ කරනවා. අක්කර 1000 ගණන් පැහෙන මහ වැව් 12ක් යටදී කුඹුරු යායේවල් තියෙනවා. ඒ සියල්ල හැරලා පැවිදි වෙනවා කියලා හිතලා ගෙදර ගිහිල්ලා තමන්ගේ බිසවට කතා කරලා අහනවා, භද්‍රා මගෙත් එක්ක විවාහ වෙලා එනකොට දෑවැද්ද කොච්චර ගෙනවද කියලා, දායාද කොච්චර ගෙනවද, ස්වාමීනි කරත්ත 55000ක පටවලා රත්තරන් ගෙනාවා, තව ඒක කෑල්ලක්වත් ගත්තේ නැහැ කියලා කිව්වා. එමගේ සියල්ල අරගෙන මේ ධනයත් අරගෙන රජිනක් වගේ ජීවත් වෙන්න මං යනවා පැවිදි වෙන්න. ස්වාමීනි ඔබ වහන්සේ ගෙදර එනකන් හිටියේ මම ඔබ වහන්සේගෙන් අහලා පැවිදි වෙන්න යනවා. ඇයි මේ පැවිදි වෙන්නේ?
කුඹු වියායට ගිහිල්ලා බලහම මිනිස්සු හාන. නගුල පිටිපස්සෙන් යනවා මේ කුරුල්ල කොබී. මිනිස්සුගේ අහනවා අර මොනවද අර කුරුල්ලෝ අහුණන්නේ. ස්වාමීනි හානකොට නගුලට මතුවෙන පණුව. ඉතින් පණුව කෑවහම පවුනේ කාටද මේ පවු කියලා. මේ කුඹුරු වල ආදායම වහන්සේට නැගී පවත් වහන්සේ බාර ගන්න ඕනේ. එදා තමයි තීරණය කළේ පවුනම් බාර ගන්න වෙන්නේ මොකටද කුඹුරු? භද්‍ර කබඩාවේ මෙහි යනකොට මුං කවුරුට ගොල්ලෝ වහලා. සේවිකාවන්ට කිව්වා ඔබ විඳන්න කියලා. ගෙදර වැඩක් කරලා ආපහු වෙනකොට වීපැදුරු වල කුරුල්ලු. මොනවද රවුලන්නේ කියලා ඇහුවා. ගුල්ලු කාටද එතකොට පවු ලැබුණා. ඉතින් කබඩාවේ තිබිච්ච දේවල් එළියට දාන්න ගිය ඔබ වහන්සේනේ. ඉතින් එහෙනම් ඒ පව බාර ගන්න ඕනේ. ඒක තමයි හිතේ ස්වාමියා ආපු ගමන් මෙ යනවා කියලා. බලන්න දෙන්නම ඇවිල්ලා තියෙන යන්න නිසා. නිමක් නැති මහදරස්කන්ධයක් අතරලා රංගෙදී මුතු මෙණික් ගලවලා දාලා දෙන්නගේම කෙස් ඇටි කපාගෙන කහවක් අඳගෙන මගට නිසා අත්හැරලා ගියා. අත්හැරීම තරම් සහනය, අත්හැරීම තරම් සුවය මේ ලෝකෙ පින්නතේ තව කොහෙද තියෙන්නේ? යමක් එකතු වෙන තැන, යමක් රැස් වෙන තැන හැමතැනම තියෙන්නේ අසීමාන්තික දුක, මහ ලොකු බාධාවක්. රැස් වෙන සැප වැඩි වෙනව නෙමෙයි, රැස් වෙන දුක වැඩි වෙනවා. හැබැයි තණ්හාව වැඩි නිසා අපිට ඒක තේරෙන්නේ නැහැ. රැස් වෙන එක දුකයි කියලා. නමුත් මේ ලෝකෙට ඔබ මම ආවෙ මොකටද? හුඟක් දේවල් අස් කරලා යන්නේ. නම් අපිට වෙලා තියෙන්නේ ගෙනාවට වඩා කුණු ගොඩක් එකතු කරගෙන ආපු දිහාට යන්න වෙන්නේ නැහැ. ආවෙ මොකටද? ඉවර වෙච්ච පින් ටික අරගෙන ආපහු හිටපු දිහාට යන්න. නමුත් වෙන්නේ එහෙ යන්න නෙමෙයි, බලාපොරොත්තු නොවිච්ච වෙන පැත්තට යන්න. අපි ආපු කාරණාව මතක නැහැ අපිට. අපි ඇත්තටම මනුස්ස ලෝකෙට ආවේ හුඟක් පින් කරගන්න. මම නිතරම මතක් කළා දේශනාවල් වල බුද්ධාන්තරේ මුණගැහුණ නිසා නොයෙක් නොයෙක් සංසාරේ බුද්ධාන්තරවල අපි ගොඩක් පින් කළා. පින් කරලා අපි බ්‍රහ්ම ලෝකවල ඉපදිලා සමහර කාලවල බබසැප විඳිනා. අපි පින්නතුන් හිතනවද ඔබ ශක්ති දින විචය කියලා? ඔබ ශක්ති දිනුනේ එක ගැන කවර කතාවද? එක දවසක් බුදුරජාණන් වහන්සේ වඩිනකොට පාරහරහ මාරු වෙනවා ගෙරින් බෑන කොඩේ වගේ යාති. භාග්‍යතුන් වහන්සේ මේ කොඩේ රැගෙන දිහා බලලා සිනහ පහල කළා. සිනහ වුණ බව පිටිපස්සේ ඉන්න භික්ෂුන් වහන්සේලා දැනගත්තා. මොකද ශීර්ෂ ධාතුව වටේට සුදෝසුදු බුදුරැස් මාලාවක් කැරකිලා ඉඳලා. එතකොට තමයි දන්නේ සිනහ පහල වුණා කියලා. මොකද භාග්‍යතුන් වහන්සේගේ දන්ත ධාතුන් වහන්සේලා විවර වෙනවත් එක්කම සුදු බුදුරැස් විහිදෙන්න ගන්නවා. ශරීර ධාතුවේ නික්මෙන සෑම රශ්මියක්ම නිකම්ම විහිදලා යන්නේ අර අපි දැකින රැස්වලල්ල කොයි. ඒ හැම බුද්ධ රශ්මියක්ම තුන් වතාවක් බුද්ධ කය ප්‍රදර්ශනය කරලා ඉතිපත් වෙනවා. මොකද ආය සංසාරගත ජීවිතේ නැත්නම් මේ සංභවයේ මේ ලෝක ධාතුයයි කවදාවත් මේ රශ්මියට මේ බුද්ධ කය ප්‍රදක්ෂිණා කරන්න වෙන්නේ නැහැ. ආය මේ බුද්ධ කයට ඇතුල් වෙන්නත් බෑ. ඒ නිසා නික්මෙන්නේ තුන් වතාවක් ප්‍රදක්ෂිණා කරලා. ඒ නික්මුණු බුදුරැස් සක්වල ඈත සක්වල වංශසාරා මේ කතා කරන මොහොතේ පැතිරිලා පැතිරිලා යනවා. ඉතින් අර සුදු බුදුරැස් මෙහි දෙනකොට ඇහුව ස්වාමීනි සිනහ පහල කළා නේද? ඇයි ස්වාමීනි කියලා. නැවත ගෙරීන් රැඳ පෙන්නලා කියනවා මහණෙනි සක්විති නොවිච්ච කෙනෙක්වත් මෙතන නැහැ.
ඒ ගෙරීම යන්නේ ශක්තිති නොවිච්ච කෙනෙක්වත් නැත්නම් ඔබත් මමත් මේ සංසාරේ කොයි තරම් ශක්තිති වෙන්නේ කොයි තරම් බඹලු වෙන්නේ කොයි තරම් දෙව්ලොව වෙන්නේ බඹලුවින් ඉන්න පින් මදි නිසා බඹලුවින් වැහලා දෙව්ලොවට ආවා ඉහළ ඉහළ දිව්‍ය තලවල ඉඳලා ටික 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 පහළට ආවා අන්තිමට පල්ලෙහාම දිව්‍ය තලයේ ඉන්න හැකියාවක් නැති නිසා අපි මනුස්ස ලෝකයට ආවෙ මොකටද මදි වුණ පින් ටික අරගෙන ආපහු යන්න නමුත් මෙහෙ ආවට පස්සේ සත්පුරුෂෝ හුගත් ඉගෙන නිසා පින් වෙනුවට රැස් කරගත්තේ ගොඩක් අකුසල්මයි සත්පුරුෂයා තමයි කියලා දෙන්නේ කල යුත්තේ නොකල යුත්තේ මොකක්ද කියන වියයුත්ත නොවිය යුත්ත මොකක්ද කියන ඒ සත්පුරුෂ ආශ්‍රය නොලැබෙන්නේ නොලැබෙන්නේ අපි සතර අපාය පැත්තට මැදිලා යන්නේ බඹලෝ ඉඳලා දෙව්ලොවට ඇවිල්ලා දෙව්ලොව ඉඳලා මනුලොවට එනකොට අපි ඉහළ ඉඳලා පහළට පහළට නියා එතකොට අපි එනකන් බලාගෙන ඉන්න තවත් ලෝක හතරක් පල්ලෙට කියන එතකොට මේ මනුස්ස ලෝකේ මේ නවාතනේ කුංචි විවේකයක් තමයි මේ කියන්නේ කොහේ යන අතරමඟ ගෙවෙන විවේකයක් නෙමේක මේක සතර අපාය කියන අතරමඟ ගෙවෙන චූටි විවේක කාලය ලොකු වටිනකමක් මේ විවේක කාලය ඇතුලේ තියෙනවා පුළුවන් නම් යන්දා වූ දිශාව වෙනස් කරන්න තියෙන එකම තැන මෙතන ආන්න දිශාව වෙනස් කරන්න මේ බැඳී පිළිබඳව අවබෝධයෙන් ජීවත් වෙන්න ඒ බැඳීම් නිසා අකුසල රැස් නොකරගන්න කෙනෙක් බවට පත් වෙනවා කොහොමද බැඳීමක් අත්හරින්න පුළුවන් වෙන්නේ මරණ මංචකේ ගැනීම තන එතන කොයි තරම් දුක් සහිත තැනක් වෙයි අපි ගොඩක් දේවල් වලට බැඳුණා දැන් ආපහු වයෝවෘද්ධ වෙන්න වයෝවෘද්ධ වෙන්න ඒ බැඳීම් ටික අත්හරින්න පුරුදු කරන්න ඕනේ නමුත් ලෝකයේ ස්වභාවය හැටි වයසට යන්න යන්න තණ්හාව වැඩි වෙනවා ඒක හරි අවසනාවක් තමයි නමුත් වයසට යන්න යන්න පුළුවන් වෙන්න ඕනේ අත්හැරගන්න ජීවත් වෙනවා කියලා කියන්නේ මරණයට සූදානම් වෙන එකට. මොකද මට මේ ලෝකේ අනිත් දේවල් ලැබෙයිද නොලැබෙයිද කියලා මම දන්නේ නැති වුණත් මම ඒකාන්තයෙන් දන්නවා මට මරණය ලැබෙනවමයි කියලා. එහෙනම් අනිවාර්යයෙන්ම මට හම්බ වෙන ඒ දායාදයට මූණ දෙන්න කල් තියන් සූදානම් වෙලා ඉන්නවා. අපි විභාග වලට සූදානම් වුණා. අපි විවාහවලට සූදානම් වුණා. අපි තවත් නොයෙක් වැඩ කටයුතු වලට සූදානම් වුණා. නිකන් හිතන්න කොයි අතරේ මැරෙන්නත් සූදානම් වෙනවද කියලා. අපි හිතාගෙන ඉන්නේ නිකම්ම මැරෙන්නේ කියලා. නෑ මරණ මංචකේ කියන හරි සංකීර්ණ තැන. ප්‍රිය විප්‍රයෝග දුක දැනෙන්න පටන් ගත්තට පස්සේ ඒ දුකින් කොහොමද ලෙවෙන්නේ? එතන බලන්න මේ ජීවිතේ අපි කියමු හොඳට උගන්නපු දුවෙක් හරි පුතෙක් හරි තරුණ වයසේදී අපිට අහිමි වෙනවා කියන්නේ මුළු ජීවිත කාලෙම මේ දරුවා වෙනින් අපි ජීවිතේ මුළු ජීවිත කාලෙම මේ දරුවා ගැන හිතනවා මගේ පුතා හිටියනම් දොස්තර කෙනෙක් මගේ දුව හිටියනම් දොස්තර කෙනෙක් නමුත් මට මගේ දුව නැතුව ගියා එහෙම කල්පනා කර කර තනියම අඬනවා කොච්චරද නමුත් මට තව දරුවෝ කී දෙනෙක් ඉන්නවද තව දරුවෝ හතර පහ දෙනෙක් ඉන්නවා දැන් මට එක දරුවා යහිමි වුණේ දැන් මරණ මංචකේ ගියහම ඉතුරු දරුවෝ හතර පහ දෙනාම තව ටිකකින් මට අහිමි වෙනවා ඒගොල්ලෝ දාලා මම යනවා ඉඩකඩන් ටික යාන වාහන ටික රංගදී මුතුමනි ගෙවල් දරුවෝ නෑදෑයෝ මේ ඔක්කොම තව ටිකකින් මට අහිමි වෙනවා අපි ජීවත් වෙන මේ සුන්දර ලෝකෙ උදේ පාන්දර කොච්චර ලස්සනද හවස ඉර බැහැලා යනකොට කොච්චර ලස්සනද මන්දාරමට ලෝකෙ කොච්චර ලස්සනද
වහින වෙලාවට ලෝකේ කොච්චර ලස්සනද. නමුත් මේ සියල්ලම මට තව මොහොතින් අහිමි වෙන්න නියන්නේ. අන්න ඒ ප්‍රිය විප්‍රයෝග දුක දැනෙන්න පටන් ගත්තහම කොහොම වෙයිද කියන කාරණාව තේරෙන්නේ නැහෙනේ. මේ මොහොතද ඇවිල්ලා මූණ දුන්නේ නැහෙනේ මේ ජීවිතේ තව. ඊට අමතරව මරණය පිළිබඳව ඇති වෙන බය හෘදේ වැඩිච්ච මහ ගිනි කඳක් වගේ පුච්චනවා මරණ බය. ඔය අතර යහපතේ යෙදුනේ නැත්නම් ගති නිමිති පහළ වෙනකොට ගින්දර පේන්න පුළුවන්, යමපල්ලු පේන්න පුළුවන්. ඒකාන්තයෙන් යන්නේ නිරේටයි කියලා දැනගත්තහම කෑ ගහලා කියන්නවත් මේ වෙලාවේ කතා කරන්න පුළුවන් හැකියාවක් නැති වෙලයි තියෙන්නේ. අන්න ඒකයි සඳහන් කළේ මැරෙන්න ලෑස්ති වෙලා ඉන්න ඕනේ කියලා. මේ බැඳීම් ටික අත්හැරුණා නම් හරි පහසුයි. පන්සල් ටික රැකගෙන තිබුණා නම් අනිවාර්යයෙන්ම දන්නවා මීට වඩා හොඳ තැනක උපදිනවමයි කියලා. මීට වඩා හොඳ තැනක නම් උපදින්නේ මොකටද? මෙහෙන් යන්න බලන්න. ලැබුණ තැන මට මුකුත් අඩුපාඩු නෑ කියලා තීරණය වෙන්න දසදාන වස්තුවත් සම්පූර්ණ කරගන්න කියලා දේශනා කළේ. ඒ ටිකත් සම්පූර්ණ නම් රැකගත්ත සීලයක් තියනවා නම් හරි සතුටින් මෙලෙවින් සම්බන්. එහෙම සමුගත් අය ගැන අතීතයේ බණපොතේ තියෙනවා, වර්තමානයේ ධර්මයේ හැසිරුණ අයත් හැටි සඳහන් කරලා තියෙනවා. අන්න ඒක නිසා භාග්‍යතුන් වහන්සේ මෙතන දේශනා කරනවා හිර ගෙදර නෙමෙයි දුක තියෙන්නේ. අපි ජීවිතේ මේ ගෙදර ඇතුළේ අපි බලන්නේ ඉන්නේ හිරේ ඉන්න මිනිහා හුඟක් දුක් විඳිනවා ඇති කියලා. ඒ මිනිහට තියෙන එක දැනුම මේ ජීවිතේ මට දැනුවා කි. ඉඩම් ගන්න බලන්න ඕනේ, පැලට යන්න ඕනේ, වනසත්තුන්ගෙන් රකින්න ඕනේ, ගෙදර දරුවෝ ගැන කල්පනා කරන්න ඕනේ, අනික් වමනාගම් හිතන්න ඕනේ, හැන්දෑවට මේ දේවල් සපයන්නේ කොහොමද කියලා තීරණය කරන්න ඕනේ, හෙට බේත් හේත් ටික ගන්න හැටි ගැන හිතන්න ඕනේ. අතන එක ප්‍රශ්නයයි තියෙන්නේ. මෙතන ප්‍රශ්න පත්‍රයක් තියෙනවා. ලියලා ඉවර වුණාට කවදාවත් ප්‍රශ්න පත්‍රය ඉවරන්නේ නැහැ. අන්න ඒක නිසා මෙතනයි මහණෙනි ලොකුම බැඳීම තියෙන්නේ. ඒක තේරුම් අරගෙන බැඳීම් වලින් මිදලා සංසාරයෙන් එතෙර යන්න කටයුතු කරන එක තමයි වටින්නේ. ඒ සඳහා වහ වහ යෙදෙන්න උත්සාහ කරන්න කියලා ඒ භික්ෂුන් වහන්සේලාට භාග්‍යතුන් වහන්සේ අනුශාසනා කරාම ඒ භික්ෂුන් වහන්සේලා කාරණාව අවබෝධ කරලා වැඩි පිරිසක් පළවෙනි මාර්ගයෙන් ගියා නැක්කා. ඒ කියන්නේ බොහෝ දෙනෙක් සෝවාන් වුණා, බොහෝ දෙනෙක් ධර්ම අවබෝධය ලැබුවා. මේ කරුණ ජීවිතයට එකතු කරගෙන ඔබ මේ ජීවිතය දිහා විදර්ශනාත්මකව බලන්න. පැටලුණ තැන, ගැට ගැහුණ තැන, නැවතුණ තැන, හිර වුණ තැන තනියම විදර්ශනා කරන්න. මේ ගැටේ මම මේ ලෝකෙන් යන්න යන දවසට ගැටයක් බවට පත් වෙනවා. ඒක තේරුම් අරගෙන කල්තියෙන් ලියලා තියන්න. කාගෙන්වත් බාධාවක් නැතුව මෙලොවින් යන්න පුළුවන් ජීවිතයක් හදන්න. එදාට තමයි මෙහෙට ආපු කාර්යය සම්පූර්ණ කළානේ. පෙරපින් විශාල ප්‍රමාණයක් වියදම් කරලා ලබාගත් ඔබේ ජීවිතයට සාධාරණයක් කරගත්ත වෙන්නේ එදාට. අනුන්ගේ සාධාරණකම් අසාධාරණකම් ගැන කතා කරපු පසුතැවුණ අපි දන්නේම නැතුව අපිට හුඟක් අසාධාරණ තමයි කරගෙන තියෙන්නේ. ඉතින් හැම වෙලාවෙම තමන්ට සාධාරණයක් කරගන්න, තමගේ ජීවිතයේ ලොකු ලාභයක් කරගන්න. ඔබ අනුන්ට හිතවත් වෙන්න කලින් ඔබ ඔබත් එක්ක හිතවත් වෙන්න. එදාට ඔබ මැරෙන්න ලෑස්ති වෙච්ච කෙනෙක්. මෙලොවින් යනකොට සියලු දෙනා මමතක කරන්නේ සතුටින් මෙලොවින් පිටත් වෙන කෙනා සුගතියෙන් සුගතියට ගමන් කරනවා. බුද්ධාන්තරයේ තියෙන වෙලාවේ රැස් කරගත යුතු කුසල ධර්ම ටික රැස් නොකර ගන්නවා නම්
රන් රිදී මුතු මැණික් ඕන තරම් මිශ්‍ර කරලා තියෙන ප්‍රදේශයකට ගියපු අත් දෙකම ඇති මිනිහෙක් වගේ වෙනවා. අහුල ගන්න මිශ්‍ර කරලා තියෙන අත් දෙකම නැත්තම් මොනවා කරන්නේ? මනුස්ස ජීවිතේ හම්බුණා, බුද්ධාන්තරේ හම්බුණා, නිර්මල පරයාර්ථයේ හම්බුණා, සම්මා දිට්ඨික බව හම්බුණා, මොනවද ආදී මේ ටිකෙන් පදිනලා සතර කායික පිටපාලා සුගතිය සුගතියට යන්නේ තුනුරුවන්ගේ ආශිර්වාදයෙන්, ශක්තිය ධෛර්යය භාගී වාසනාව උදා වේවා.